විරාමකින් පස්සේ අපි නැවතත් ඉක්මනින්ම මදාදා නුගසවනින් ඔබ මුණ ගැහෙන මොකද ඒකට හේතුව අපි වෛද්‍ය කතා බහ තමයි මේ වෙලාවේ ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නේ සූදානම් වෙන්නේ. වෛද්‍ය කතා බහ හැමදාම ඔබේ නිරෝගීකම වෙනුවෙන් අපි අරගෙන ඉන්න බව ඔබ දන්නවා. දැන් හිතවතුනි මේ කල්පනා කරලා බලන්න අපේ මිනිස් සිරුර ගත්තාම හරියට මේක යන්ත්‍රයක් වගේ. පැය 24 පුරාවටම ක්‍රියාත්මක වෙනවා. අපි අවදින් ඉන්න වෙලාවේ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙනකොට ශරීරය ක්‍රියාත්මක වෙනවා වගේම නින්දේදී මේ සිරුර හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනවා. එනිසා පැය 24 පුරාවටම යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක වෙන ශරීරය ගැන අපි කොයිතරම් නම් සැලකිලිමත් බවක් දක්වන්න ඕනේද? ගොඩාක් වෙලාවට අපි මග ඇරෙන්නේ තොන් ඕක තමයි. අපිට අපේ සිරුර අපේ අනිරෝගීකම ගැන හිතන්න තියෙන වෙලාව අමතක වෙලා යනවා. එහෙමත් නැත්නම් අපිට තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපි ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. හැබැයි ශරීරයේ නිරෝගීව තියෙනවා නම් තමයි අපිට එදිනෙදා වැඩ කටයුතු බොහොම පහසුවෙන් නිරෝගීමත් පුද්ගලයෙක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන නිසා අපි මේ වෛද්‍ය කතාබහෙන් අදත් රෝගී තත්ත්වයක් පිළිබඳව කතා බහ කරනවා. විශේෂයෙන්ම බහුලවම දකින්න ලැබෙන පිරිස අතර බහුලවම දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් මේ බඩවැල ආශ්‍රිතව තියෙන රෝග ගැන කතා කරනකොට මලපහ සමග රුධිරයේ පිටවීම කියන රෝගී තත්ත්වය බොහෝ දෙනෙක්ට තියෙනවා. සමහර විටක අර්සස් කියන රෝගී තත්ත්වයක් මේ හරහා ඇති වෙන්න පුළුවන්. එනිසා අපි අද ඒ පිළිබඳව තමයි කතා කරන්න හිතුවේ. ඒ වෙනුවෙන් නුගසවන මැදිරියට එන්න කියලා ආරාධනා කරා කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුනද සිල්වා වෛද්‍යතුමන්ට. ආයුබෝවන් සුබෝදයසනක් වෛද්‍යතුමනි. අලුත් අවුරුද්දට පස්සේ අපි මුණගැහෙන පළවෙනි කතා බහ වෛද්‍ය කතා බහ. ඉතින් අර අපි අලුත් අවුරුදු කාලෙදිත් කියන්නේ නිරෝගී බව තමයි ජීවිතේට වැඩිම වටිනාකම. අපි ආයුෂ වැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා නිරෝගීකම ගැන අපි කතා කරන්න ඕනේ. වෛද්‍යතුමනි, බඩවැල ආශ්‍රිත රෝගات එක්ක මම කලින් කිව්වා වගේම මලපහ සමග මේ රුධිරයේ පිටවීම කියන රෝගී තත්ත්වය අපි කොයි විදිහටද අඳුනගන්නේ? ඔව්, මම හිතන්නේ මේ ඒක හුඟක් වැදගත් දෙයක්. මේ උදේ පාන්දර අපි කතා කරුවාට මේ දැන් සාමාන්‍යයෙන් සමහර රෝග ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ භයානක රෝග ලක්ෂණ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මේ රෝග ලක්ෂණ තියෙනවා නම් තමුන්ගේ වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ කියන විශේෂයෙන් පවුලේ වෛද්‍ය පළමුවෙන්ම යන්න පුළුවන් පවුලේ වෛද්‍යවරයා ගාවට. ඉතින් මේ මලපහ කිරීම සමග රුධිරය යනවනම් ඒක දෙවිධයකට යන්න පුළුවන්. එකක් තමයි ඇඟිල්ලක් කැපුවාගේ රතු පාට ලේ යන්න පුළුවන්. අනිත් එක තමයි මේ කළු පාටට තාර වගේ යන එක. රුධිරේ පැහැ වෙනස්කම. ඔව්, පැහැ වෙනස්කම. ඒකත් රුධිරය තමයි. හැබැයි මෙතනදි වෙන්නේ දැන් සමහර විට යකඩ පිටි ගන්නකොටත් ටිකක් කළු පැහැට යන්න පුළුවන්. එහෙම නෙමෙයි, මේක නිකන් තාර වගේම කළු පාට යන එක. සාමාන්‍යයෙන් ඉගෙන බඩවැලේ උඩ හරියෙන් වැරවීමක් හින්දා තමයි එහෙම ආමාශයේ ඇසිඩ් හින්දා වෙනස් වෙලා එහෙම ඉන්නේ. සාමාන්‍යයෙන් රතු පාට යනකොට සාමාන්‍යයෙන් ඒක කියන්නේ පල්ලැහෙන් මහ බඩවැලෙන් වෙන්න පුළුවන් හේතුව. අනිත් එක මේ සාමාන්‍ය විදිහට සීදං වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒක මහ බඩවැලේ හේතුවක් හින්දා තමයි ඒලියේ යන්නේ. ඉතින් ඒකට අපි දැන් සාමාන්‍යයෙන් බහුතරයක් හිතන්නේ ලියනවා නම් එහෙම අර්සස් සමාරුව කියලා මොකද රෝගීන් දන්නේ අර්සස් සමාරුවෙන් හින්දා වෙනවා. ඉතින් බහුතර හේතුව අර්සස් සමාරුව වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලෙම ඒ තීරණය තමුන් ගන්න නැතුව එහෙම තිබුණොත් ඒ වගේ ලක්ෂණයක් රෝග ලක්ෂණයක් තිබුණොත් වහා මේක ගිහිල්ලා පවුලේ වෛද්‍යවරයාට පෙන්වන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට මොනවද කරන්න කියලා ඒ වෛද්‍යවරයා තීරණයක් ගනි. දැන් ડોක්ටර්, අපි මේ කතා කරපු රෝගී තත්ත්වය ඇති වෙන්නේ යම් කිසි හේතුවක් තියෙනවනේ. සාමාන්‍ය අපේ එදිනෙදා ක්‍රියාවලියට පරිබාහිරව මේ ශරීරයේ වෙන වෙනස්කමක්. මේකට මොකද්ද මූලිකව බලපාන හේතුව කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ නේද ડોක්ටර්? සාමාන්‍ය මූලිකම හේතුව තමයි මේ කියන්නේ තටමීම නැත්නම් මේ කියන්නේ රෙක්ටමේ ප්‍රෙෂර් එක වැඩි වීම. ඉතින් ඒකට හේතු කීපයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කට්ටියට කියන්නේ වැසිකිලි යනකොට දැන් ඉස්සර කිව්වේ පොතක් ගෙනියන්න එපා, හුඟක් වෙලා ඉන්න එපා කියලා වැසිකිලි. ඒ කියන්නේ වෙන දේවල් කර කර. ඉතින් මේ දැන් නම් ෆෝන් එක පොත් ගෙනියන්නේ නැහැ, කවුරුහත් ෆෝන් එක තමයි ගෙනියන්නේ. ඉතින් මේ පුළුවන් තරම් එහෙම නොකර, මොකද එතකොට ඒ ක්‍රියාව මත නෙමෙයි සිත යන්නේ වෙන ක්‍රියාවල. එතකොට අන්තිමට මේ වෙලා මේ කියන්නේ තටමීමෙන් තමයි ප්‍රධානම හේතුව මේක එන්න. ඉතින් මලබද්ධයට වෙන හේතුත් තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ තයිරොක්සින් මදිකම හින්දා මලබද්ධ එන්න පුළුවන්. හැබැයි ගන්න ආහාර හින්දා මලබද්ධ එන්න පුළුවන්.
එතකොට මේ ඒ මලබද්ධය සහ මේ තටමීම සමග ප්‍රධානම හේතු වෙන හේතුත් තියෙන පුළුවන්. ඒක හින්දා මේ අර්සස් කියන්නේ මේ කියන්නේ හෙමරයිඩ්ස් කියන එක තමයි ඒකේ මේවා පහත්වීමක් ලේවාහර වීමක් වෙන්න පුළුවන්. අජිතමනේ අපි හේතුව තමයි පැහැදිලි කරමින් හිටියේ මේ රෝගී තත්ත්වය ඇති වෙන්න. එතකොට දැන් මම කිව්වාගේම දැන් විශේෂයෙන් අර්සස් සමානුවේදී සාමාන්‍යයෙන් කැක්කුමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් මල පහ කිරුවට පස්සේ අන්තිම ලේ බින්දුවක් දෙකක් යනවා වැඩිපුර යන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි මල කියන්නේ අර්සස් සමානුවේ සාමාන්‍ය රෝග ලක්ෂණ. කැක්කුමක් තියෙනවා නම් එහෙම ඒ සාමාන්‍ය එකට කියන්නේ ඒනල් ෆිෂර් කියලා. ඒ කියන්නේ ගුදමාර්ගයේ ඒකත් මලබද්ධින් වෙන්න පුළුවන් ඉරීමක් වගේ එනවා. එතකොට එතනදී හුඟක් කැක්කුමක් එනවා. ඉතින් සාමාන්‍ය රෝග ලක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් මොකද්ද මේ රෝගය කියන්නේ. හැබැයි දැන් ඒව තමයි බහුතරව තියෙන ලොකු ප්‍රශ්නයක් නැති රෝග. දැන් වෙන හැබැයි දැන් කලාතුරකින් එහෙම පිළිකාවක්කුත් තියෙන්න පුළුවන් එහෙම යාම. කියන්නේ අර්සස් රෝගයත් එක්කම පිළිකාවක් ඔව් එක්කම තියෙන්න පුළුවන්. අර ලේ වහන වීම පිළිකාවක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. එතකොට අර පොලිප් කියලා තියෙනවා නිකන් ගැටිති වගේ ඒ පොලිප් වලින් තමයි සාමාන්‍ය පිළිකා එන්නේ. එතකොට එහෙම එකක් තියෙන්නත් පුළුවන්. ඒක හින්දා විශේෂයෙන් අර වයස 45ට වැඩි කට්ටියගේ මේ එහෙම ලේ වහන වීමක් තියෙනවා නම් ඒක මං කියේ වැදගත්කම. දැන් හුඟක් රටවල් වල ස්ක්‍රීනින් කොලනොස්කොපි කියලා කරනවා. ඒ කියන්නේ මේ පොලිප් කියන එක නැත්තම් ගැටිති කියන එක හොයාගන්න කොලනොස්කොපි පරීක්ෂණයක් කරනවා මේ අවුරුදු 45ට වැඩි. සමහර රටවල් 50යි හැබැයි ඇමරිකාවගේ රටවල දැන් 45ට වැඩි කට්ටියගේ කරනවා ඒක. කරලා අවුරුදු 10න් 10ට කරනවා. ඒ කියන්නේ මොනවත් නැත්තම්. ඉතින් එහෙම මොකද මේ වගේම හොයාගන්න. ඉතින් විශේෂයෙන් එහෙම ලේ වැහැණීමක් වෙනවා නම් අර්සස් වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ වුණාට ඒක මේ මෙතන වැදගත්ම පණිවිඩය තමයි එහෙම එකක් තියෙන. ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ටක් ගාලා ගිහිල්ලා පවුලේ වෛද්‍යවරයාට පෙන්නන්න. ඉතින් එතනින් එහාට මොනවද කරන්න කියලා එයා තීරණයක් ගන්න. දැන් අපි අත්දැකීමෙන් දන්න දෙයක් තමයි අපේ රටවල අපේ සමාජයේ අපේ නිවෙස්වල ගොඩක් කාලවට අපි දකින්නේ අපේ වැඩිහිටියන්ට අත්තම්මල සීයලට තමයි ඔය වැසිකිලි යාමේ අපහසුව අරසස් සමාරුව කියලා තියෙන්නේ. දැන් අපි අඳුනගන්නේ වැඩිහිටියන්ට බහුලවම තියෙන රෝගී තත්ත්වයක් විදිහට වෛද්‍යතුමනි. මේක තරුණ කාලේ එන්න පුළුවන්ද පොඩි දරුවෙකුට එන්න පුළුවන්ද එහෙම අවස්ථාවක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන් ඒක ඕනම වයසක එන්න පුළුවන් අපි දකින්නේ වැඩිහිටියන්. පොඩි දරුවෙක්ට ඇති වෙනව නම් මොන වගේ හේතු නිසාද? ඒතර වෛද්‍යතුම සඳහන් කරපු හේතුද? ඔව් හේතුව ඒව තමයි බොහෝ දැන් හෝමෝන ප්‍රශ්න හින්දත් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි දරුවන්ටත් එන්න පුළුවන්. ඒක මේ වයස් සීමාවක් නැහැ. හැබැයි බහුතරව අපි දකින්නේ ටිකක් වයස වැඩි කට්ටියට. ඕනම අනිත් එක අපේ ආහාර රටාව දැන් වෙනස් වෙලා තියෙන හින්දා මේ ඒක පොඩි කියන්නේ පොඩිම ළමයින් නෙමෙයි. හැබැයි අනිත් ළමයින්ටත් හැදෙනවා. ඩොක්ටර් මේ ආහාර රටාව ගැන කිව්ව නිසා සාමාන්‍යයෙන් අපි කියන්නේ මලබද්ධය පහසු කරන්න පුළුවන් ආහාර වර්ග ගන්න, කෙඳි සහිත ආහාර වර්ග ගන්න. මේ කෙඳි සහිත ආහාර වර්ග ගැනීමේ අඩුවත් මේකට ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඔව් ඒක ලොකුවට බලපානවා. මොකද දැන් අපි ගත්තොත් බටහිර රටවල මේක බහුලව තියෙනවා. මොකද ඒකට ඒගොල්ලෝ හුඟක් මස් වර්ග ගන්න, කෙඳි සහිත ආහාර ගන්න අඩුයි. හැබැයි ඒගොල්ලෝ ඒක තේරුම් ගන්න වෙනස් වෙලා තියෙනවා. අපේ දැන් අපේ සම්ප්‍රදායික ආහාරවල හුඟක් කෙඳි සහිත ආහාර තියෙනවා. හැබැයි ඒකෙන් වෙනස් වෙලා අපි ෂණික ආහාර වලට යන හින්දා ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඉතින් හැම වෙලේම අපි පුන පුනා කියන්නේ මේ අපේ පරණ මේ ආහාර තත්ත්වයට යන්න කියලා. ඔව් අර ගොඩක් කාලවට බඩවැල ආශිතව ටිකක් උෂ්ණත්වය වැඩි වෙන සෝස් වර්ගය වගේ ටිකක් ඝන ආහාර ද්‍රව්‍ය ගැනීම තමයි මේකට ප්‍රධාන හේතුවක් වශයෙන් වෛද්‍යතුමන් සඳහන් කරන්නේ. වෛද්‍යතුමනි දැන් මේ රෝගී තත්ත්වයට අපි කරන ප්‍රතිකාරත් වැදගත්. මොන වගේ ප්‍රතිකාරද බඩවැල ආශිතව මේ ඇතිවෙන රෝගී තත්ත්වයන්ට අපිට කරන්න පුළුවන්? ඉස්සෙල්ලා පළමුවෙන්ම අපි දැනගන්න බලන්න ඕනේ දැන් මේකට මේ මොකද්ද රෝග විනිශ්චයනේ වැදගත් වෙන්නේ? මේක අර්සස් සමාරුද්ද නැද්ද කියන එක. ඉතින් අර්සස් සමානු මේ පළමුවෙන්ම රෝගී පරීක්ෂණ කරනකොට මේ PR එක්සමිනේෂන් කියලා. ඒ කියන්නේ ඇඟිල්ල දාලා බලන්න ඕනේ. මොකද ඒක තමයි පවුලේ වෛද්‍යවරයාටත් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ගැටිති තියෙනවද කියන එක. ඔව් නේ ගුද මාර්ග තුල බලන්න පුළුවන්. මොකද සමහර විට එහෙම කිරුවම මේ
මොනහරි මං කිව්වාගේ පිළිකාවක් මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොක්ටොස්කොපි කියලා තියෙනවා, සුළුෙන් කරන්න පුළුවන් දේවල්. අනිත් එක කොලනොස්කොපියක්, විශේෂයෙන් ඒ රෝගියාගේ වයස අනුව කොලනොස් මං හිතන්නේ ලේ යන තියෙනවා නම් කොලනොස්කොපියක් කරන එක හොඳයි. කොලනොස්කොපියකින් කරන්නේ කැමරාවක් දාලා මුළු මහ බඩවැල සහ කුඩා බඩවැලේ අන්තිම ටික බලාගන්න පුළුවන්. ඉතින් හැබැයි මේ කොලනොස්කොපි පරීක්ෂණය කියන්නේ ලේසි එකක් නෙමෙයි. ඒකට බඩ සුද්ධ වෙන බෙහෙත් දෙන්න ඕනේ. ඒකට කියන්නේ සිහි නැති කරන්න ඕන නිවින්දන මේකක් කරන්න ඕනේ. ඉතින් ඊට අමතර මං කිව්වාගේ දැන් උදාහරණයක් වශයෙන් අපි දැක්කනම් අර්ශස් සමාරුව කියලා, ඒකට ඉස්සරම් ජීවන රටාව වෙනස් කරන්න ඕනේ. පස්සේ අර හෝමෝන ප්‍රශ්යෙන් උත් බලන්න ඕනේ. සාමාන්‍ය තයිරොක්සින් මදිකම හින්ද එහෙම එන්න පුළුවන්. එතකොට ඒ එහෙම ආහාර රටාවේ මදි නම් ඊට පස්සේ ඒ කියන්නේ අර්ශස් සමාරුවේ තත්ත්වය අනුව අපිට මේ බඩ සුද්ධ බුරුලට යන්න බෙහෙත් දෙන්න පුළුවන්. නැත්නම් අමතරව සාමාන්‍යයෙන් අපේ ශෛල්‍ය වෛද්‍යවරු තමයි ඒක බලන්නේ. ඉතින් අපිට මේකට ඉන්ජෙක්ෂන් ගහන්න පුළුවන්, ඒකට බෑන්ඩින් කරන්න පුළුවන්, ඔපරේෂන් කරන්න පුළුවන්. ඒකේ තත්ත්වය අනුව සමහර විට ඒක 3rd degree හෙමරයිඩ්ස් කියලා කියන එළියටම ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා, ගැටිති වගේ අහුවෙන අවස්ථා රෝගියාම ඇවිල්ලා කියන්න පුළුවන්. ඉතින් ඒ අර්ශස් සමාරුව, එතකොට ඒනල් ෆිෂර් කියන එකටත් මේ සමාරුවට ක්‍රීම් එකක් තියෙනවා. ඒක මම ඒක හොඳ වෙන්න පුළුවන් සාමාන්‍ය සති 3ක් විතර යනකොට. වෙන ඉතින් හේතු රාශියක්ම තියෙනවා. දැන් ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස් කියලා තියෙනවා, ඩයිවර්ටිකුලයි කියලා තියෙනවා, විශේෂයෙන් සමහර ඉන්ෆෙක්ෂන් කියන්නේ ඒ වහින්දත් ඉන්න පුළුවන්. ඉතින් හරියට රෝග විනිශ්චයක් කරන්න ඕනේ. අනිත් එක මේ සාමාන්‍යයෙන් සිම්පල් ටෙස්ට් තමයි අසූචි බලන එකත්, නැත්නම් ස්ටූල් සාම්පල් එකක් බලන එකත්. ඒ වගේ ඒවා මොකද පරපෝෂිතයෝ හින්දත් ඉන්න පුළුවන්. ඒක දැන් හුඟක් අඩුයි. ඉතින් ඒකයි. අනිත් එක මේ රෝගියාගෙන් හරියට මේ ඒ තියෙන රෝග ලක්ෂණ ගන්න ඕනේ. ඒක මම හිතන්නේ අපි කරන ප්‍රශ්නය තමයි. ලංකාවේ මේ වෙලාව අඩු ප්‍රශ්නෙින්ද රෝගීන්ුත් හරියට කෙලින් කියන්නේ එක්ක ලැජ්ජාව හරි මොන හරි හේතුවක් හින්දා වෛද්‍යවරුත් හරියට අහනවා මදි. එතකොට හරියටම මේක මෙය වෙන්නේ නැහැ. මොකද ඇත්තට මම කිව්වාගෙම වැදගත් වෙන මේක කළු පාටට ද යන්නේ, ඇත්තටම රතු පාටට ද යන්නේ, කැක්කුමක් තියෙනවද, බර අඩු වීමක්, වෙන රෝග ලක්ෂණ තියෙනවද කියලා, බර අඩු වීම, මොකද පිළිකා පැත්තට එහෙම තියෙනවද කියන එක. ඉතින් ඒ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න. දැන් බඩවැල ආශ්‍රිත රෝග ගැන කතා කරනකොට අපි හැමෝම දන්න රෝගය තමයි අර්සස් කියන රෝගය. ඒත් අර මං කලින් කිව්ව වගේම වෛද්‍යතුමනි වැඩිහිටියන්ටනේ වැඩිපුරම තියෙන්නේ. ඒගොල්ලන් හිතනවා මේ අපේ මේ වයසත් එක්ක මේ කාලේ අනේ අනිවාර්යෙන් අපිට මේක එන දෙයක් කියලා අර හිතලා හරි සුළුවෙන් හිතන්නේ. මේකේ තියෙන ඒ බැරෑරුම් බව, බරපතලකම ගැන වැඩි හිතන්න නැතුව හරි සුළුවෙන් හිතලා මේකට කිසිම ප්‍රතිකාරයක් ගන්න නැතුව ඉන්නවා නිවෙස් වලට වෙලා. මේක මේ ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ උත්සන්න වුණොත් මොන වගේ අවස්ථාවකටද නෑ මං කිව්වම ඉස්සරම විශේෂම වැදගත් ඒ තමයි කියන්නේ ලැජ්ජාවට හරි විශේෂ හේතු කීපයක් මත මේක එක්ක හිතන්න පුළුවන්. මේක අර්ශස් සමාරුව තමයි, මේකට මොනවත් කරන්න දෙයක් නෑ වගේ කිව්වාගේ. හැබැයි මෙතන මං කිව්වා මේක භයානක රෝග ලක්ෂණයක්. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නෑ. උනාට භයානක රෝග ලක්ෂණයක් අනිවාර්යෙන් එහෙම තියෙනවා නම් තමුන් ප්‍රතිකාර නොකර, තමුන්ම රෝග විනිශ්චය නොකර පෞලිය වෛද්‍යවරයාට ගිහිල්ලා එයාට පෙන්නලා ඊට පස්සේ එතනින් අවශ්‍ය ප්‍රතිකාර කරන්න වෙන එක තමයි වැදගත්ම දේ. මොකද මේ නිට්ටාවටම සුව කිරීමේ හැකියාවක් තියෙනවද? නිට්ටාවට සුව කරන්න පුළුවන්. මේ හැබැයි මං කිව්වාගෙම රෝගලක් කියන්නේ රෝග විනිශ්චය තමයි මෙතන වැදගත් වෙන්නේ. ප්‍රතිකාර කරන්න පුළුවන්. ප්‍රතිකාර කරන්න ඉස්සර හරියම රෝග විනිශ්චයක් අත්‍යවශ්‍යයි කියලා. දැන් උදාහරණයක් වශයෙන් නිකන් අජීර්ණයක් ඉන්නකොට වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ නැහැ. හැබැයි මෙහෙම ලේ යනවා නම් අනිවාර්යෙන් යන්න ඕනේ. වදතුමනි අපි අවසාන වශයෙන් කතා කරමු. දැන් මෙවැනි බඩවැල ආශ්‍රිතව මෙවැනි රෝග තත්ත්වයන් අර්ශස් ඕනම රෝගී තත්ත්වයක් බඩවැල ආශ්‍රිතව ඇති වෙනවා නම් අපි මේක වළක්ව ගන්න මොනවද කරන්න? ප්‍රධානම දේ ආහාර පාලනය සහ ඒක පිළිවෙලක් අපි හදා ගන්න ඕනේ. ඊට අමතරව මොනවද? ඊට අමතරව මම කිව්වාගේ දැන් අපි අර්ශස් ගැන කතා කරුවනේ. ඉතින් සාමාන්‍ය වැසිකිලි යනකොට ඒ කාර්ය විතරක් කරන්න පුළුවන් තරම් අඩුවෙන් මේ වෙලාව ගත කරන්න එතනට. එතකොට එතන අපි කියන්නේ තටමන්න එපා. මේ ෆෝන් පොත්
පොත් දීනියන එක දැන්න ෆෝන් ගිනියන් එපා. වැසිකිලියට යනකොට ඒ කාර්ය විතරක් කරන්න, ඒ කාර්ය පුළුවන් තරම් ඉක්මනට ගත කරලා එතනින් පිට වෙන්න. සෞඛ්‍ය ගැන කතා කරනකොට අපි මේ වැසිකිලියට යන එකත් ඇත්තටම සෞඛ්‍යට කරන්න ඕනේ පුරුද්දක්. මොකද වෛද්‍යතුමන් කිව්වා වගේ ඒ හරහාත් අපිට රෝගී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසායි මම කිව්වේ අර අපේ කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් කලාවට ගොඩක් දේවල් ගැන අපි තැකීමක් කරන්නේ නැහැ. නමුත් ඒකෙන් බරපතල හානියක් වෙන්නේ අපිටම තමයි. ඒ නිසා අපේ සෞඛ්‍ය ගැන අපි තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. වෛද්‍යතුමන් කිව්වා වගේ මුලින්ම පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වෙලා තමයි රෝගියට හරි නිගමනයක් ලබාගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. ඉතින් බොහොම වටින මාතෘකාවක් අපි තෝරගත්තේ අද වෛද්‍ය කතා බහින්. මෙවැනි සූතිවන්ත වෙන වෛද්‍යතුමනි, හරි වටින කතා බහක් වෙනුවෙන් අද අපිට ඉඩ කඩ වෙන් කළ දුන්නට. අපි තවත් දවසක මුණ ගැහුවා. ආයුබෝවන් ඔබට.